ආයුබෝවන්. පිප්පිගේ ලෝකයට පොඩිත්ත හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ඔයාත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. බලන්න දුවේ පුතේ, පල්ලෙහා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා තියෙන්න කියලා. ඒ වගේ මේ ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට තමයි අපි වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාලට ලැබෙන්නේ. එහෙමනම් අපි අද වීඩියෝ එක බලලිමු. අද පොඩ්ඩන්ට තුන ශ්‍රේණිය පරිසරයේ විෂය යටතේ ප්‍රශ්න 10ක් අරගෙන ආවා. එහෙනම් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා දුවල ගිහින් කොලේකුයි පැන්සලකුයි අරගෙන එන්න. ඊට පස්සේ ඔයාගේ හරියන එක ප්‍රශ්නයකට එක හරියක් ගානේ දාගන්න ඕනේ. වීඩියෝ එක අවසානයේ ඔයාගේ උත්තර කීයක් හරි ගියාද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. හොඳයි, එහෙමනම් අපි අද ප්‍රශ්නවලට යමු. පළමු ප්‍රශ්නය, ස්වභාවික හේතුවක් නිසා සිදුවිය හැකි අනතුරකි. ස්වභාවික හේතුවක් නිසා සිදුවිය හැකි අනතුරකි. වාහනයක හැප්පීම, නාය යෑමට හසුවීම, බල්ලෙකු සපා කෑම. නිවැරදි පිළිතුර නාය යෑමට හසුවීම. මදුරුවන් බෝවීම වැළැක්වීමට අපට කළ හැකි දෙයකි. මදුරුවන් බෝවීම වැළැක්වීමට අපට කළ හැකි දෙයකි. මදුරු දඟර භාවිතය, මදුරු දැල් භාවිතය, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම. නිවැරදි පිළිතුර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම. වාහනයක් නැවැත්වීමේදී පසුපස දැල්වෙන ලාම්පුවේ වර්ණය කුමක්ද? වාහනයක් නැවැත්වීමේදී පසුපස දැල්වෙන ලාම්පුවේ වර්ණය කුමක්ද? සුදු, රතු, කහ. නිවැරදි පිළිතුර රතු. හතරවෙනි ප්‍රශ්නය, මාර්ග සංඥා පුවරුවක පහලින්ම දැල්වෙන වර්ණය වන්නේ. මාර්ග සංඥා පුවරුවක පහලින්ම දැල්වෙන වර්ණය වන්නේ රතු, කහ, කොළ. නිවැරදි පිළිතුර කොළ. පුස්තකාලයක් තුල හැසිරීමේදී වඩාත්ම වැදගත් වන්නේ. පුස්තකාලයක් තුල හැසිරීමේදී වඩාත්ම වැදගත් වන්නේ නිහඬව සිටීම, පුස්තකාලය තුල ඇවිදීම, ශබ්ද නගා පොත් කියවීම. නිවැරදි පිළිතුර නිහඬව සිටීම. හයවන ප්‍රශ්නය, තෙල් සිඳීමට අතීතයේ යොදාගත් උපකරණයකි. තෙල් සිඳීමට අතීතයේ යොදාගත් උපකරණයකි. සෙක්කුව, සකපෝරුව, කිනිහිර. නිවැරදි පිළිතුර සෙක්කුව.
අටවන ප්‍රශ්නය අනතුරු අඩු කර ගැනීමට කළ හැකි දෙයකි අනතුරු අඩු කර ගැනීමට කළ හැකි දෙයකි ගස් කැපීම ආරක්ෂිතව කින්දර භාවිතය ජල මාර්ග අවහිර කිරීම නිවැරදි පිළිතුර ආරක්ෂිතව ගින්දර භාවිතය නවවන ප්‍රශ්නය කඩදාසි සිදුරු කිරීමට යොදා ගන්නා උපකරණය වන්නේ කඩදාසි සිදුරු කිරීමට යොදා ගන්නා උපකරණය වන්නේ පැන්සල පංචරය කතුර නිවැරදි පිළිතුර පංචරය අවසාන ප්‍රශ්නය ගොඩබිම විශේෂිත මාර්ගයක ධාවනය වන වාහනයකි ගොඩබිම විශේෂිත මාර්ගයක ධාවනය වන වාහනයකි ලොරිය ට්‍රක් රථය දුම්රිය නිවැරදි පිළිතුර දුම්රිය දුවේ පුතේ ඔයාලා ගොඩක් දක්ෂයි කියලා ටීචර් දන්නවනේ ඔයාගේ උත්තර කීයක් හරි ගියාද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න ඕනේ ඒ වගේම පිප්පිගේ ලෝකයට ඔයාලා කැමති නම් ලයික් කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ඒ වගේම බලන් දුවේ පුතේ පල්ලෙහා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක තාම තියෙන්නේ මේ වගේ රතුපාටින්ද කියලා එහෙමනම් පුංචි තට්ටුවක් දාලා පිප්පිගේ ලෝකයේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එතකොට තමයි ඔයාට ඉදිරියේදී ටීචර් කියන පාඩම් නරඹන්න පුළුවන් වෙන්නේ එහෙමනම් මේ වගේ ඔයාලට වටින පාඩමකින් ආපහු ඔයාලා හමුවට එනකම් ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න ඕනේ සුබ දවසක්